ඇත්ත වශයෙන්ම අපි හුඟා දුරට කනගාටු වෙනවා අද තියෙන තත්ත්වය පිළිබඳව. කාරණා කීපයක් මේකට දායක වෙනවා. මේ නැව පිළිබඳ ප්‍රශ්නය විතරක් නෙවෙයි. මේ රටේ පොදුවේ පාලනයක් තියෙනවද නැද්ද කියන, මේ රට කොයි පැත්තටද යන්නේ කියන ප්‍රශ්නය පිළිබඳව ශ්‍රී ලංකාව භූසිතියමේ ඉතාමත්ම වැදගත් කේන්ද්‍රීය ස්ථානයක පවතින රටක්. ඉන්දියන් සාගරයේ මුතු කැටය කියලා නාමාවලියක් නාමක් ලැබුණා. උතුම් සભ્યත්වයක් සංස්කෘතියක් ඇති රටක්. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට අනුව තමන්ගේ සංස්කෘතිය සහ චින්තනය හැදුණු රටක්. එවැනි සම්පත් රාශියක් සහිත ඉතිහාසයක් ඇති බටහිර ලෝකයේ රටවල් වල අයට ඉස්සෙල්ලා සංස්කෘතිය පිළිබඳව, අක්ෂර ශාස්ත්‍රය පිළිබඳව, වෙදකම පිළිබඳව, විවිධ ක්ෂේත්‍ර පිළිබඳව ඉතාමත්ම දියුණු අඩවියක තිබුණු රටක්. මේ රට නිදහසෙන් පස්සේ ක්‍රමක්‍රමයෙන් විනාශ වෙමින් යමින් දැන් අද මේ රට ආරක්ෂා කරනවායි කියලා බාරගත්තු කණ්ඩායම එය විනාශ කරන මාවතකට මේ රට ඇද දමමින් තිබෙන බව ප්‍රකාශ කරන්නට සිදුවීම ඇත්තෙන්ම වේදනාකාරී අත්දැකීමක් බවට අපේ හිත් තුළ ගොඩනැගී තිබුණු ලොකු බලාපොරොත්තු සියල්ලම සුනුවිසුනු වී ගිය වාතාවරණයක්. මේ රට කොහාටද යන්නේ, කවුද මේක පාලනය කරන්නේ, කවුද මේකේ තීරණ ගන්නෙ කියන තත්ත්වය පිළිබඳ ඉතාමත්ම අවිනිශ්චිත පරිසරයක් ඇති වෙලා තියෙන රටක් බවට පත් වෙමින් පවතිනවා. ඒ නිසා අපි ඇත්තටම මේ රටේ පුරවැසියන් හැටියට, කතෝලිකයන් විතරක් නෙවෙයි අපේ සියලුම පුරවැසියන් හැටියට, ඒ අය වෙනුවෙනුත් කියන්න තියෙන එකම දේ, කරුණා කරලා මේ ගමන නවත්තන්න. මේ විදිහට යන එක දියුණුව කියලා කියන්නේ තියෙන සම්පත් සේරම විකුණා දැමීම නෙවෙයි. තියෙන සම්පත් විකුණා දැමීම පහසු වෙන්න පුළුවන්. නමුත් අපේ ආත්ම ගෞරවය කියලා එකක් තියෙනවා. අපේ ආත්ම විශ්වාසය කියලා එකක් තියෙනවා අපේ රටක් හැටියට. ඒ ආරක්ෂා කර ගැනීම දේශපාලන ලෝකයේ සියලු දෙනාගේම වගකීමක්. ඒ නිසා මේ වෙලාවේ විවිධ රටවල් වලට අපේ භූමිය පූජා කරන්නට ඉදිරිපත් වෙන්න එපා. ආත්ම ගෞරවය ආරක්ෂාම වෙන විදිහට ඒ දේ කරන්න ඕනේ. නමුත් දැන් මෙතන සිදුවේගෙන යන දේ, මේ හැම දෙයක්ම විකුණා දැමීම, ඒක සම්පූර්ණයෙන්ම රටේ ගෞරවයට විරුද්ධයි. ඉස්සෙල්ලා MCC ගිවිසුම පිළිබඳව අපි විරෝධය පළ කරපු වෙලාවේ ඒකට ලොකුවට බැඳුණු මේ රජයේ දේශපාලනිකයෝ අද ඒකෙම ඒ තත්ත්වයේ වගේම දෙයක් ඊටත් වඩා දරුණු විදියට කරමින් සිටින බව අපිට පේනවා. ඒ නිසා අපි ඇත්තටම දුක් වෙනවා මේ ගැන. මේ රටේ ලොකු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන බව හිටපු නීතිපතිතුමා ප්‍රකාශ කරලා තිබුණා. ඒ කියන්නේ පාස්කු ප්‍රහාරයේ පිටිපස්සේ ලොකු කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. ඒ කුමන්ත්‍රණය මොකද්ද කියන එක අපි දැනගන්න ඕනේ. එහෙම කුමන්ත්‍රණයක් තියෙනවා කියලා එතුමා කිව්වා නම් එතුමා ඒක හොයන්න ඕනේ. එතුමා සහ එතුමාගේ ස්ථානය ගත්තු අලුත් නීතිපතිතුමා මේක හොයන්න ඕනේ. ඒ වගේම මේ රටේ නීතිය ආරක්ෂා කිරීමට එතුමා බැඳිලා ඉන්නවා. ඒ වගේම මෙම පාස්කු ප්‍රහාරයේ පිටිපස්සේ ඇතැම් පුද්ගලයන්ට විරුද්ධව ක්‍රියා නොකරන මට්ටමක තත්ත්වයක් අද උදා කරලා දීලා තියෙනවා ආණ්ඩුව. ඒක කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව නිකුත් වෙලා දවස් ගානකින් ජනාධිපතිතුමා විසින් විශේෂ කොමිටියක් පත් කෙරුවා 6 දෙනෙකුගෙන් සමන්විත. ඒ කොමිටිය කළේ ඕගොල්ලන්ට එක නීතියක් අපිට තව නීතියක් කියලා පෙන්වන්නයි. ඒ කොමිටියට බාර දුන්නේ තෝරලා බේරලා දෙන්න ක්‍රියාත්මක කරන්න ඕනේ මොනවද, ක්‍රියාත්මක කරන්න ඕනේ නැත්තේ මොනවද කියන එක.
ඒකෙන් කළේ එක රටක් එක නීතියක් නෙමෙයි. ඕගොල්ලන්ට එක නීතියක් අපිට තව නීතියක් කියන එකයි. ඒ කොමිටියෙන් කළේ යන්නේ එකයි. ඒ නිසා තමයි මෙම වාර්තාවේ සමහර නිලධාරීන්ට විරුද්ධව කටයුතු කරන්න කියලා පැහැදිලිවම නීතියෙන් කටයුතු කරන්න කියලා පැහැදිලිවම කියලා තියෙද්දි එය නොකර ඒ අයව ආරක්ෂා කරනවා. හිටපු ජනාධිපතිතුමා හිටපු බුද්ධි අංශවලින් නිලධාරීන් ඒ අය සියලු දෙනාටම නීතියෙන් දඬුවම් කරන්න කටයුතු කරන්න කියලා එම වාර්තාවේ සඳහන් වෙලා තියෙද්දි ඒ ගැන කිසි දෙයක් කරලා නැහැ. ඒ කියන්නේ නීතිය එක කට්ටියකට එක විදියකට, තව කට්ටියට තව විදියකට. ඒ වගේම ආණ්ඩුව මාධ්‍ය සම්දර්ශන පවත්වනවා. දවසක් එක්කෙනෙකුව ගන්නවා, ඊට පස්සේ යාව නිදහස් කරනවා. 20 සංශෝධනයේ වෙලාවේදී මුස්ලිම් ඡන්ද ලබා ගැනීම සඳහා කරපු විජ්ජාව අපි දැක්කා. ඒක ඩීල් එකක්. මේවා කළා. මේමද රට පාලනය කරන්නේ? යම්මාකාරයක දැහැමි, යම්මාකාරයක ප්‍රතිපත්ති ගරුක විනිවිද පේන පරිපාලන ක්‍රමයක්ද මේ දැන් ගෙනත් තියෙන්නේ? එහෙම ක්‍රමයකටද මේ රට පාලනය කරන්නේ? එහෙම නැත්තම් මේ විදිහටද? මේ දූෂිත ක්‍රමවේදය ටිකෙන් ටික ටිකෙන් ටික මේ ලංකාව බිලිගෙන දැන් ඊටත් වඩා අන්ත තත්ත්වයෙන් බිලිගන්න. අපි කල්පනා කරනවා ඇත්තටම හුඟක් වෙලාවට ඇයි අපි ඡන්දෙ දාන්න යන්නේ කියලා. 225 පාර්ලිමේන්තුවට පත් කරන්නේ ඇයි කියලා අපි අහනවා. අපෙන් අහගන්නවා ඒ ප්‍රශ්නේ. මේ වගේ දේවල් වලටද මේ රට යොමු කරන්න අපි මේ අයව පත් කරේ අපේ ඡන්දෙ දීලා? එහෙමනම් අපිට ඡන්ද ක්‍රමයක් අවශ්‍යද කියලත් ඇහෙනවා. මේ විදිහට මේ රට පාලනය කරන්න ගියොත් එහෙම මේ රට විනාශ වෙනවා. දැන් ගාමිණී පියතුමා කිව්වා වගේ මේ නැව පිළිබඳ ප්‍රශ්නයත් ඒ වගේම ලොකු ප්‍රශ්නයක්. දැන් අපේ ධීවර ජනතාවට විශාල හානියක් සිදු වෙලා තියෙනවා මේ නැවෙන්. මේ වරාය බාර ඇමතිතුමා සහ එතුමාගේ ඒ මණ්ඩලය මේ පිළිබඳව හරියාකාර පිළිතුරක් අපිට දීලා නැහැ. මේ නැව එනකොට මේ නැව ගිනි ගනිමින් තිබුණා කියලා දවස් ගණනාවකට පස්සේ අපි පත්තරවල දැක්ක පින්තූර නැව තුලින් යම් දුමාරයක් එනවා. ඒ වෙලාවදිවත් මුකුත් කරේ නැහැ. මේ නැව ගැඹුරු මූදට අරගෙන යන්න, මේ නැව ප්‍රතික්ෂේප කරන්න. දැන් මූදු වෙරළ ඔක්කොම විනාශ කරලා මත්ස්‍ය සම්පත ඔක්කොම විනාශ වුණාට පස්සේ දැන් සුදු ලුණු පොඩි කරන්න එනවා මේගොල්ලෝ. දැන් ඒකට හේතු රේතු දාන්න එනවා. ඒ විතරක් නෙමෙයි, දැන් අපිට ආරංචි වෙන්නේ මේ නැව ගිලෙමින් පවතිනවා කියලා. මේ නැව ගිලුනොත් ඒ නැවේ තියෙන තෙල් සේරම කාන්දු වෙලා මුළු මුහුදු වෙරළයි රස්සාවයි ඔක්කොම නැතුව යනවා අපේ ධීවර ජනතාවට. ඒකට අපිට ඉඩ දෙන්න බැහැ. ඒ නිසා අපි දැන් ධීවර සංවිධාන වලින් ඉල්ලා සිටිනවා කරුණාකරලා ඔක්කොමල්ලා එකතු වෙලා මේ කොම්පැනියට විරුද්ධව නඩු මාර්ගයට බසින්න කටයුතු කරන්න. ඒ පිළිබඳව නායකත්වය දෙන්න මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. අපිට මේවා සෙල්ලම් නෙවෙයි. මිනිසුන්ගේ ජන ජීවිතයත් එක්ක අපිට සෙල්ලම් කරන්න බැහැ. ඒ නිසා මේ වෙලාවේ අපි මේ රටේ ධර්මය අදහන මිනිස්සු ජීවත් වෙන්නේ. අපි අපේ රට බෞද්ධ ශිෂ්ටාචාරයෙන් ශක්තිමත් වෙච්ච රටක්. අපේ රටේ හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි, කතෝලික අපි ආගම් අදහන මිනිස්සු ඉන්න රටක්. ඒ නිසා මේ රටේ ඒකාධිපතිවාදයකටවත් එහෙම නැත්තම් මේ බොරු කරලා බොරු ගේම්ස් ගෙනියන වාදයකටවත් අපිට ඉඩ දෙන්න බැහැ. අපිට ඕනේ විනිවිද පෙනෙන ජනතා හිතයිෂි ජනතාවගේ පැත්තේ ඉඳලා තීරණ ගන්න. ධනවතුන්ගේ පැත්තේ හෝ බලවතුන්ගේ පැත්තේ හෝ විදේශීය රටවල් වල පැත්තේ හෝ ඉඳගෙන තීන්දු ගන්න නායකයෝ නෙමෙයි අපිට ඕන කරන්නේ. ජනතාවගේ පැත්තේ ඉඳන් තීන්දු ගන්න නායකයෝ. ඒ නිසා අපිට ඔය සුරපුරවල් වලින් වැඩක් නැහැ. මිනිසුන්ට අද පෝර ටික නැහැ. මිනිසුන්ට අද ඛණ්ඩ දෙයක් නැහැ.
මිනිසුන්ට අද මාසික ආදායමක් නැහැ. මුළු ආර්ථිකයම කඩාගෙන වැටිලා. අපිට විදේශීය රටවල් වලින් ඉන්ජෙක්ෂන් එකක්, ඒ කියන්නේ මේ කෝවිඩ් එකට විරුද්ධව එන්නතක් ගෙන්න ගැනීමට තරම් ඒ තරමටවත් සල්ලි නැහැ. ඒ නිසා අපි හිඟාකන තත්වයට වැටිලා. මේක ශාපයක්ද කියලා මට හිතෙනවා සමහර වෙලාවට. මේ පාලකයන්ගේ කටයුතු ගැන ස්වභාව ධර්මයක් උරණ වෙලාද කියලා හිතෙනවා. ඒ නිසා කරුණා කරලා හිත්හැරීමක් කරගන්න. මේ යන ගමන යන්න එපා. අපි නගර සංවර්ධන අධිකාරියට ලංකාව බාර දුන්නේ නැහැ. ලංකාවේ තියෙන ඉඩම් ටික ඔක්කොම විකුණලා, ලංකාවේ තියෙන සම්පත් ඔක්කොම විකුණලා නගර සංවර්ධන අධිකාරියක් නෙමෙයි අපි පත් කරගත්තේ ඡන්දෙන්. අපි පත් කරගත්තේ දේශපාලනය කරන්න පුළුවන් නායකෙක්. ඒ නායකයා එහෙම වැඩ කරනවා නම් අපිට ඒ නායකයා ගැන විශ්වාස කරන්න බැහැ. ඒ නිසා මේ අවස්ථාවේදී මම මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටිනවා, කරුණා කරලා මේ ගමන් මඟ නතර කරන්න. අපේ රටට, අපේ ආගම්වලට, අපේ සංස්කෘතියට හිතවත් පරිසරය ආරක්ෂා කරන ඔය ලොකු ලොකු තාක්ෂණික දියුණුව නොලැබුණත් හැම මිනිස්සෙකුටම සන්තෝෂයෙන් නිවහනක් ඇතුලේ තමන්ගේ දරු පවුලත් එක්ක රැකියාවක් කරගෙන සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්, කීයක් හරි එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් හොයාගෙන ජීවත් වෙන්න පුළුවන් සભ્યත්වයක්, සංස්කෘතියක් මේ රටේ ඇති කරන්න. අපිට යහපාලනය, සෞභාග්‍ය දැක්ම ඔය එක එක මාතෘකාවලින් බලයට ආපු රජයන් ඔක්කොම කළේ පාවා දීමේ වැඩ කටයුත්ත තමයි. ඒ නිසා මම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා අපේ මහජනතාවගෙන් මේකට එකඟ වෙන්න එපා. මේ කටයුතු වලට සහයෝගය දෙන්නත් එපා. අනිත් එක ආණ්ඩුව කරන අයගෙන් ඉල්ලා සිටිනවා කරුණා කරලා ගමන් මඟ වෙනස් කරලා හරි මාර්ගයේ යන්න අදිෂ්ඨානය කරගන්න. ආගමික නායකත්වයෙන් මම ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටිනවා මේ වෙලාවේදී රට බේරා ගන්න කටයුතු කරන්න. රට නොමගට යමින් තිබෙනවා. සංස්කෘතික වශයෙන්, ආගමික වශයෙන්, ආර්ථික වශයෙන්, ප්‍රතිපත්තිමය වශයෙන් මේ හරි ගස්සා ගන්නට අපි එකතු වෙමු. ඔබ සියලු දෙනාටම ස්තුතියි. මම යෝජනා කරන්නේ මේ නැව මෙතන තියාලා ගිලෙන්න දෙන්න එපා කියන එකයි. මේ නැව ගැඹුරු මුහුදට ගෙන යන්නට පුළුවන් තරම් උත්සාහ කළ යුතුයි. එහෙම නැත්නම් මේ නැවේ තියෙන ඉන්ධන සම්පූර්ණයෙන්ම අයින් කරන්නට කටයුතු කළ යුතුයි. මේ ඉන්ධන ප්‍රමාණය මුහුදට ගියොත් ඊටත් වඩා දැනට සිදුවී ඇති විනාශයටත් වඩා විශාල විනාශයක් සිදු වෙනවා. ඒ නිසා මේක තමයි ඉස්සෙල්ලම කරන්න ඕනේ. දෙවෙනුව මේකෙන් පාඩු වෙච්ච දීවර ජනතාවට රුපියල් 5000ක ඔය දීවනාව විතරක් දීලා ඕක හරියන්නේ නැහැ. ඒගොල්ලන්ට සිදුවෙච්ච පාඩුව ගණනය කරලා ඒ පාඩුව වෙනුවට ඒ නැව් සමාගමෙන් අය කරලා ඒ වන්දි මුදලක් දීවර ජනතාවට ලබා දීමට කටයුතු කරන්නට ඕනේ මේ ක්‍රමයට. ඒ වගේම තහනම් කරලා තියෙන කලාපය හැකි ඉක්මනට විවෘත කරන්නට, දීවර රැකියාවේ නැවත යෙදෙන්නට අවශ්‍ය පසුබිම සකස් කරලා දෙන්නට ඕනේ. දීවර ජනතාවට මෙවැනි සිද්ධීන් අනාගතයේදී සිදු නොවන ආකාරයට කටයුතු කරන්නට ඕනේ. අනිත් එක, දීවර රැකියාව සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතාවයක් නෙවෙයි කියලා හිතන කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලන්ව රජෙන් අයින් කරන එක වඩා හොඳයි. මොකද සමහර වෙලාවට මේගොල්ලෝ දීවර ජනතාව, දීවර ක්ෂේත්‍රය අත්‍යවශ්‍ය ක්ෂේත්‍රයක් නොවේ කියලා හිතන කට්ටියකුත් ඉන්නවා. එහෙම කරන්න දෙන්න බැහැ. දීවර ක්ෂේත්‍රය ඉතාමත්ම වැදගත් ආර්ථික ක්ෂේත්‍රයක් අපේ ලංකාව ගත්තම්. ලංකාව දූපතක්. ලංකාවේ ප්‍රමාණයට වඩා විශාල වැඩි ප්‍රමාණයක මුහුදක් අපිට අයිති. ඒ මුහුදේ
මේ මිනිසුන්ගේ තියෙන සම්පත් නෙලාගන්නට අවශ්‍ය ශක්තිය, ධෛර්ය, තාක්ෂණික දියුණුව මේවා ලබා දෙන්නට ඕනේ. සමහර විදේශීය රටවල් තියෙනවා ධීවර රැකියාව තමයි ඒගොල්ලන්ගේ රටේ ආර්ථිකයේ පළවෙනිම ක්‍රමවේදය වන්නේ. එවැනි රටවල් තියෙනවා ලෝකේ, හුඟක් දියුණු වෙලා තියෙන. ඒ වගේ සම්පතක් අපි වටේම තියෙද්දි අපි ඇයි මේ ධීවර රැකියාව දෙවෙනි තැනට දාන්න හදන්නේ කියන එක. සංචාරක ක්ෂේත්‍රයේ වැදගත් වෙන්න පුළුවන්. නමුත් සංචාරක ක්ෂේත්‍රයේ තියෙන්නේ ඒ මිනිසුන්ට එන්න පුළුවන් කාලවලට විතරයි. දැන් අපි මේක දැක්කා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුණා. ඒ වගේම මේ කෝවිඩ් එකෙන් පස්සේ සංචාරක ව්‍යාපාරය කඩාගෙන වැටුණා. නමුත් ධීවර රැකියාව කඩාගෙන වැටෙන්නේ නැහැ. මොකද මූද තියෙනවා දිගටම. සංචාරකයෝ නොඑන්න පුළුවන්. ඒ නිසා මේ අපි රටක් ආර්ථිකව දියුණු කරනකොට තියෙන සම්පත මූලික සම්පත හැටියට සලකලා ඒක දියුණු කරන්න සැලසුම් කරනවා මිසක් ඒක නැති කරලා ඉවරලා මේ తాවකාලික සම්පත් ක්‍රමවේදවලට විතරක් ඉඩ දෙන්නේ කොහොමද? ඒ මොකද්ද මේ ආර්ථික නියෝගයේ නියමය? අපිට ඒක වැටහෙන්නේ නැහැ. ඔය අයිස් එයා කන්ඩිෂන් කරපු කාමරවල ඉඳගෙන තීරණ ගන්න ඔය නගර සංවර්ධන අධිකාරියේ මහත්තුරු ඒ වගේ ඈන්ට අපි කියන්නේ කරුණා කරලා පොළොවට බැහැලා මිනිස්සුන් එක කතා කරලා තමන්ගේ ව්‍යාපෘති සකස් කරන්න පුරුදු වෙන්න. විදේශීය රටක් නෙමෙයි ලංකාව, ලංකාව ලංකාවමයි. ඒ නිසා අපේ සම්පත් දියුණු කරන්න, අපේම සම්පත් දියුණු කරන්න අපි කටයුතු කරමු. ඒ මිසක් මේ විදේශීය රටවල් වලට ඕන විදිහට අපේ සම්පත් හරවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට අපේ මිනිසුන්ගේ ජන ජීවිතයට පහරක් වදිනවා. මෙන්න මේක තමයි කියන්න තියෙන්නේ ධීවර රැකියාව සම්බන්ධව.